Bona nit. Uh, PCR පරීක්ෂණ ප්‍රමාදය පිළිබඳව දිගින් දිගටම අපි රටේ විවිධ කතාබහ ඇතුවෙලා තියෙනවා වගේම සෞඛ්‍ය අමාත්‍යන්ශය ඇතුළෙ අප මේ සම්බන්ධයෙන් විශාල උත්සාහයක් ගත්තා මේPCCRCR ප්‍රමාදය වලක්වා ගැනීම සඳහා කළ යුතු දේවල් පිළිබඳව අවශ්‍ය තත්ත්වයන් නිර්මාණය කරගන්න නමුත් කණගාටුවට කාරණාවනං මෙතෙක් අපිPCCR ධාරිතා වැඩිකර ගැනීම සඳහා යොමු කල්ලා තියෙන කිසිදු යෝජනාවක් සාකච්චා अगण है एव साौक्य अमात्यांचेमेवे कोට उपक्रमिक कल है कि पीसीआर प्रमानයට हकुल वाला तीෙන में वसंगत पालने्याई रोगीन होआ गनीई एक නිसा म नवतवातावा को विकरति सागत तत्वයක් निर्माण विमिन තියෙනවා आपी करण पीCRआर परीक्षण प्रमाणය नेवत नियतයක් बवट परिवर्तने වෙला तीයෙන නිसा हमएन रोगीन प्रमाणत नियतයක් बवट परिवर्तने विमिन तीයෙන तो रोगीन प्रमाण वितरक बैलुहाම में नियतයක් पी म तुले रोगे पालने हुना කියना आधा නැවත්ත ඇතිවෙන්නට බොහෝ ඉඩකඩ තියෙනවා මේ තත්ත්වම තමයි පහුගේ මාර්තු අප්‍රේල් මාසයේ මුල සතිවල සිද්ධ වුණේ නිසා අපි නැවත කියනවා අවශ්‍ය ප්‍රමාණයට PCR රිීක්‍ෂණ සිටික සිද්ධකරන්නේ නැතුව අපිට විද්‍යාත්මක ආවේක්ෂණ ක්‍රියාවලියකට අන්නත් බෑ. ඒවගේම මේ රෝගේයේ තියන ප්‍රවණතාව පිළිබඳව හරි අදහසකටය අන්නත් බෑ අපි දිනකට කරන්නන්නේ නි්චිත පීසි පරිීක්ෂණ ප්‍රමාණයක් නං. අපි හමුවන රගී ප්‍රමාණයක් ොහෝවිට නිශ්ිත වන්නට පුළුවන්. එනිසා හමුවේන රෝගීන්ගේ ආශවිතයන්ගේ පරීක්ෂණ සිදු කරන නං අනිවාරයම එකන නිශ්චිතයක් වෙන්නට බෑ අදදවසේ අපිට රෝගීන් පන්සියක් කම්බුණොත් ආශවිතයන් අඩුමගානය දාහක්වත් ඒයායගේ පරිීක්ෂණ කරන්න එකකො හෙ ව පරික්. प्रमाණය नियतයක්ීම मगीिंग इधक्न है में ්‍රमය है तुले अी दिनකට करना परीक्षण प्र්‍රमाणණය नियतයක් වीීම तुළම पැහැදිलीම पेनरतीन कारर्ण वक्तමයි अी रोगइनගේ आस आसाज्याගේ सा हास्रित्याන්ගේ परीक्षण निवर्धीवकरන්නन है किन इलागट रोगे प्रवणतावन होया गंड අवश्य මේ විද්‍යාත්මක ආවේක්ෂණයට අවශ්‍යය හමු පරීක්ෂණ ක්‍රියාවලිය ඒගේ අක්‍රිය, හබායම්, සක්‍රිය හබායම් තුළින් කරන පරීක්ෂණ කිසිවක් සිද්ධ නොවීම තුළ. අප මේ රෝගය ඉදිරියේදී කොයාකාරයෙන් වර්ධනය වෙනෝද කියන සංඛ්‍යාත්මක දක්ත්තයන් පැරාමිීන් හයාගන්නට බැරිවීමක් සිද්ධ වෙනවානි අපින හාම රෝගීන් සම්බන්ධයෙන්තියන අවධානය වගේම රෝගීන් වඩා වසංගතය හොයා ගැනීමට තියෙන ආවධානම. ම මේ වෙලාේ වදාවැදගත්වෙනවා විශාල වශයෙන් මොකද අපිට මේ රෝග වලක් පන්න පුළුවන් ආසාධිතයටත් වඩා ආශත්‍රීතියාව සොයාම තුළින් ආශ්‍රිතියාව හම්බා යාම තුළින් ක සාධිතය ආසාධනය වෙලයි වරයි ආශ්‍රිතිය තමයි අපිට නවත්තාගත යුතු පුද්ගලයාාව වශයෙන් සැලකන්නේ හුගෙන් තමයි රග ස් රහටයන්න නිසාසා අපි නවත සෞඛ්‍යමාත්‍යන් සිටක කියන අපි දීලතින යෝජනාවල තාම සාකච්ච කරලන. හවම වෛද පර්ේෂණ ආතනයවත් අපිට පැවිසිය අතරක රසයිනාාරය බෞට් පරිවර්තනය කරගන්න බැරිවෙලා තියවා. එතනින් වෛරසවේදීන්ගේ උමනාව පමණක් සැකිල්ලට ගරගන ඔවුන්ගේ ඒකාධිකාරයට පමණක් ඉඩදීලා මේ රසායිනාගාර වල ධාරිතා වැඩි නොකිරීම සෞඛ්‍ය අමාත්‍යයාංශයේ වගකින් පැහැරහැරීමක් වහම වෛද්‍ය පර්ේෂණ ආයතනය ඇතුළු ප්‍රධාන රසායනාගාර පැවිසි අතරක සේවාවට යායුතුයි. ඒවගේම විදේශවලඉදන්න සියලු දෙනාගේ පරීක්ෂණ medi uh, perbeda anumana kirime pariksana sandwaya pratikikuCRik situ kirimedibeda e anmana karenapuluangCR pratik Riya ke Adisang gitu PCR pratikpitawasya eh kisi waktu මේ වෙනකොට අපිට ලබාදීලා නැරැහැ ඒවගේම රසායිනාගාර වල තියෙන අවශ්‍යතාවයන් විශසසම විශ්ලේෂක යන්ත්‍ර ගණනාවක් මේ වෙනකොට ක්‍රියා විරහිත වෙලා තියෙනවා ප්‍රතික්‍රියක ලබාදයන්නේ නැති නිසා මේවා පිළිබඳව කල්පනා කරලා මේවා ඉක්මණින් වර්ධනය කර ගණ්ඩ උදව් කරන්න නැත්තන් සෞඛ්‍ය මාත්‍යන්ශය ෘර්තිකව විදිහයට අපිට මේ රසයිනා ගාරම මීට වඩා අදියත් කරන්න බෑයි නිසාම අද වෙනකොට විශාල වශයෙන් ක්क्षණ ගොඩග හමන් තියෙනවා පීක්क्षණ ගොඩග හිම සඳහා විකල්පයක් තියට අනුගමනය කනවා කියලා පෙනෙන්න්නට තින්නේ. පරීක්ෂණ ඒවන ප්‍රමාණයසා පරීක්ෂණ සඳහා නිදර්ශක ගන්න ප්‍රමාණය අඩු කිරීම ඒ අනෙ වසංගත පාලනයට අදාළ රසයිනාගාර පහසුකම නැතිකරමින් අවම කරමින් යන තත්තක් තමයි ඇතියෙන එනිසා අපි නැවත කියවා විශේෂයම විමද්‍යගතව මේ පරීක්ෂණ සිදුකිරීමේ හැකාව අපිට තියෙනවා අපේ රට මූලිකරවහල් හැත්තෑක වද රසයනාාර විද්‍යාඥ ෘතතිකයම යනකොට බලාගන ඉන්නවා මේ කාරය ඔුන්ට පවරණකං න සෞඛ්‍ය මාත්‍යන්ශය කම්බාධිමින් ඉන්නවා මේ පරිීක් න වාර්ථාව ලබාදීම කියන එක ඒ කාධිකාරයකට ලක් කරගෙන ඒක කීප දෙනෙක්ගේ වුවමනාව බූදලයක් බවට පරිවර්තනය කරගන මේ ඉතාම සරලව කරන්න පුළුවන් පරිීක්ෂණය විශාල සංකීර්ණ ක්‍රියාමාර්ගයක් බවට පරිවර්නය කරගෙන ඒ පරිවර්තනය ගිනීම තුළ වසංගතයම සකීර්ණ බවට පරිවර්තනය කරගෙන ඉන්නවා අපිට මූලික රෝහල් වලට අවශ්‍ය යන්ත්‍ර සහ උපකරණ ලබා දෙන්නේ නැතුව ඒ ඒ කාධිකාරය රැකීම සඳහා උන් සියලු පරිත්‍යාක කරමින් ඉන්න බවක්තමයි අපට පේනි අපි හාම කියවා වහාම ක්‍රියාත්මක කොද මූඩිකරෝහල් හැත්තයිකේ සහ අ්‍ය දිසාරෝහල්ලොල PසිCR පරීක්ෂණ සහ නිකුත් පරීක්ෂණ සි අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්න මේ සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාත්මක වෙලා නැතිවීම බරපතල අරබු දෙයක් නිර්මාණය කිරීමක් සහ නොසලකා හැරීමක් කියලා අපි බොුම පැහැදිලියවම තක්කරසිටිනවා. පැහැදිලිවම අපිට පේන්න තියෙනවා මේ වෙන කොට නැවතවතාවක් මේ වසංගතය යම් කිසි විදියට ව්‍යාපාරි කරමුණු සඳහා පරිවර්තනය කරමින් ඉන්න කණ්ඩායමක් ඉන්නවා කියලා මොකද සමහර වෙලාවට මේ සෞඛ්‍ය සේවාවේ අවශ්‍යතාවයන් සෞඛ්‍ය සේවාාවෙන් පිටතට ගෙනයාේ උත්සාහැන් පවතින ති සුදර්ශනනි ප්‍රහන්ධ පුලි මැතිියගේ මේ කතාවත් අපිට සැකමුසුයි අපි විශ්වාස කරනවා එතුමිය මේක නොදැනුවත්ව කරන කාරණාවක් වෙන්න පුළුවන් කියලා නමුත් මේ කාරණාව විතාම් සංකීර්ණයි රටක් විදිහට එන්නත් ගෙන්න්නා ගැනීම කියන කාරණාව සිද්ධ කරන්නට ඕනේ රජයක්. එතකොට රජයට එන්නත් ගෙන්න්නගඩ බැරිකමක් තිබියදී පෞද්ගලිකන්ශේ කවුරුහරි ජගතෙක් ඉන්නවද රටේ ප්‍රධාන රජයට බැරි දෙයක් කරන්න පුළුවක්. දැ මේ ඇමතිතුමියගේ ප්‍රකාශයෙන් අපිට හෙළිවෙන්නේ ආණ්ඩුවට දැන් එන්නත් ටිකගෙන්න්න ගන්න බැහැ ආඩුව තියෙන හැකියාවමත එන්නත් ලබා ගැනීමට බැරි වෙලා තියනවා ලකේ දයන එන්නත් සිංගයක් තියන හිද ලෝක දයන රටවල්ලින් අපි දෙන එන්නත් ප්‍රමාණය ඔච්චරයි නමුත් පුළුවන් කෙනෙක් ඉන්නවනන් ගෙනල්ල දෙන්න. පුළුවන් කෙනා ඉන්න පෞද්ගලිකංශේ තකොට අපි අහනවා ආණ්ඩුවට බැරි වැඩක් කරන්න පුළුවන් ජගතෙක් පෞද්ගලිකන්ශේ කොහෙද ඉන්න. ඉතාම වැදගත් අප මේ පිළිබඳ අවධානයෙන් ඉන්නවා හෙටා නිද්ද දවසක මතු වුණොත් අර හෝටල් නිරෝධායනය වගේම PCR පරීක්‍ෂණ සිදු කිරීම වගේම ශරික ප්‍රතිදය පීක්ෂණ ගෙන්වීම වගේ මේ ක්‍රියාවලිය ඇතුළෙ ඉන්න ගජමිතුරුප කවුල්ලේ හවුල් කාරෙක් නම් මේ එන්නත් ගේෙන වැඩ පිළිවලටත් එන්නේ පැහැදිලිවම අපි විශවාස කරනවා මේ සැරසුම් සහගත වැඩක්. නිසා මේ එන්නත් ගෙන්නීම සඳහ එත දවසේ ඉදිරිපත් පන්නේ කවුද කියන එක පිළිබඳව අපි අතිශ්‍ය සුපරීක්ෂාවෙන් ඉන්නවා කියන එක අපි. රජයට මතක් කරනවා ඒවගේ අපි විශ්වාස කරන්නෑ මේ වෙලාවේ. ආණ්ඩුවට රජයට සෞඛ්‍ය මාත්‍යංශයට බැරි එන්නත් සෞඛ්‍යමාත්‍යංශයට නැති එන්නත්. ව්‍යාපාරිකයකුට තියෙනවා වෙන්නට බැහැ මොකද රටේ තියෙන තත්ත්වයට වඩා ලෝකේ තියෙන තත්ත්වේ එන්නතක ිලේ ප්‍රශ්නයක් නෙවෙයි තියන මේ එන්නත් සියල්ලම ගත්තාහම ඩොලර් දෙක් හෝතුනක් වගේ පොඩි මුදලකට ගන්න පුළුවන්ගේ එකක් හැයි මේ මුදලට එන්න ගන්න බැරි මුදල් නැති නිසාන්නේවෙයි මුදල් පිළිබඳ ප්‍රශ්නයක් එන්නත් සඳහා ඇත්තේම නැහැ මොකද එන්නත් කියන්නේ ඉතාම ලාබදායක අපි වියද කර ප්‍රමාය උදාහන කරගත්තු පිCR පීක්ෂණකට ොල් හතලයක් කියයනකොට එන්නතකට යන්නන්නේ ඩොර් දෙයි. අපි පසිCRල් පරීක්ෂණ මෙච්චර් ප්‍රමාණක කන රටක් විදිට එන්නත් ගෙන්න්නා ගැනීමේ ඩොර් දෙකක් දීල සල්ලි නැකමක් තියන්න බෑහ. එතකොට ඊළඟට ලෝකේ තියෙන තත්වය තමයි එන්නත් මිලර් ප්‍රශ්නයක් නෙවේ තියෙන එන්නත් නිෂ්පාදනය වෙන වේගේ ප්‍රශ්නයක් තියන්. තුොට ඒ වේගේ ප්‍රශ්නයක් තියෙනවනං රටකට ඒ කළමනා කරණය කරන්න බැරිකමක් තියද්දී. අපි කොහොමද පෞද්ගලිකන්ශේ කෙනෙකුට මියන දහයක් කියගන කියල කියන්. එහෙම කියන වඩං එත්තන බරපතල අරබ දෙයක් තියෙනවා ඉගැන මේ රට මහජනතාව සම්පූර්ණය මනියෝජන කරන රජයේ සහ සෞඛ්‍යමාත්‍යන්සට වඩා බලගතු ව්‍යාපාරිකයේ ටේ ඉන්වා වැඩෝන් නිසා පැහැදිලිියොම මේ එන්නත් පෞද්ගලිකන්සයගෙන්වීම මගින් සිද්ධ වෙන වැරදි ගනාවක් තියෙනවා ඒතමයි එන්නත කියන එක වසංගතය පාලනය කරන්න යොදාගණ්ඩා උපකරණයකට වඩා එන්නට කියනක ඇති හැකි භාවානුව තීරණය වෙන එකක් වෙන්න පුළුවන්. අපි අද වෙනකොට එන්නත් පාවිචි කරණ වසංගතය පාලනය කරන්නට ඕන න්‍යායාත්මක පදනමානුව තමයි එන්නත් ලබාදීම කරමින්ඉන්න. එතකොට එන්නට මුදලට ලබාදීම මගින් සිද්ධ වෙන්නේ මේ එන්නට අරගන්න මුදල් හැකියාව තිනායග හිලා එන්නත් ලබා ගැනීම වගේ එකක් ඒවගේ එන්නතේ මි කියන එක විශාල වශයෙන් එහා මෙයාහාවීම හැකිියාවක්තියනවා සාපික්. ැළලියොම කියනවා රජය වගකීමක් මේක රජයට වඩා හැකියාවක්තියෙන ව්‍යාපාරිකයෝ ඉන්න බෑ එහමඉන්නවා කියනවාලම් මේ එක් තරා සැලසුමක් විය යුතුයි එඳ රජය වගකීම රජය විසින් නිටු කරන්න මේ එන්නත් ගෙන්වීම සහ ලබාදීම සහ එන්නත් වැඩ සටහනම රජය සෞඛ්‍ය මාත්‍යන්ශේ විසින් පාලනය කළ යුතුයි එතනින් එහාට ගමන් කිරීම පිළිබඳු අපි බරපතල සැකයක් සහ නිරීක්ෂණයක් කරමින් ඉන්නවා කියන අවධානය රජයේ සසාහ සෞඛ්‍ය මාත්‍යන්ශයට දැනුන් දෙෙන අත්‍යන්ශයට ඒ තරම් ප්‍රමාණය කහහිෙනයක් තියෙන විදිහක් නෑ ශේෂම සෞඛ්‍ය මාත්‍යන්සේ චක්‍රලේක ගත්තහම. රසයිනාගාර සේවාවට ගහලතිනව චක්‍රලේකයක් කිසිම කියෙනෙකුට උපකාරණ පරිත්‍යාගරන්න බැහැ කියලා එතකොට සෞඛ්‍ය මාත්‍යයන්සේම චකලේකයක් ගැසීම තුළම කියලා තියනවා සෞඛ්‍යමාත්‍යන්සයට මුදල් පිළිබඳව ප්‍රතිපාදන පිළිබඳව විශාල ගැටලුවක් නැති බව ඒවගේම මේ පරිත්‍යයාග කිරීම කියන කාරණාවත් එක්තරා විදිහකට ව්‍යාපාරයක් කියන අපි පැහැදිලියොම කියනෝ උදාහනකට ගත්තුත් රසයි නාගර සේවාවට දැනට ලබාදීල තියෙන ප විශ්ලේෂක අන්ත්‍රගත්තහාම PCR පරීක්ෂණයක ගතවෙන කාලයෙන් භාගයක් ගතවෙන්නේ මේ පරිීක්ෂණයේ විශ්ලේෂණ ක්‍රියාවලියට මේ විශ්ලේෂණ ක්‍රියාවලිය යන්ත්‍රකව කරන්න ඇැතුව ස්වංක්‍රියය යන්ත්‍රමගෙන් කිරීම සඳහා විශ්ලේෂක න්ත්‍රකිර වර්ගයක් තියෙනවා මේ විශ්ලේෂක යන්ත්‍ර දැනට තිහක වගේ ප්‍රමාණයක් සෞඛ්‍ය මාත්‍යන්සේ රසයනාගාරවල තියෙනවා. හැබැයි මේ තිහෙෙන් හතක්වත් අපි පාවිච්චි කරන්නෑ මේ මොහොතේ. මේසිියල්ලම වගේ පරිත්‍යාග කලා තියෙන්නේ. න්න ඒ විඤ්්‍යාශය අපි සෞකැමතිවරයට හඳුනාගන්න කියනවා මේ පරිත්‍යයාග යටිතලය තියෙන්න්න මොනවගේ කාරණවල්ද කියලා. ඇයි අපිට මේ විශලේෂක න්ත්‍ර ප්‍රවිච්ි කරන්න බැරි. එකක් තමයි මේ විශ්ලේෂකයන්ත්‍රයක් ගිල්ල රසයනාගාරයක තිබ්බහම ඒක ඉන්න විශේෂක්ඥ වෛද්‍යවරයා ඒ බ්්‍රෑන්් නම්මකට කැමතිනැත්තං ඔහුඒට අදාල ප්‍රතික්‍රියක ගන්නා ගැනීමක් කරන්න. නැවත වතාවක් වෛද ර සානාාර වි්‍යාඥ්‍ය ෘර්තක අමාරුවවටනවා ඔඕුන් විශලේෂක න්ත්‍රය පැත්තකින් කියලා එක තියන්න ඉඩකුත්වායාග ඕවන්ට සිද්වෙනවා. මාන්‍ය න්ත්‍රානුසාරයෙන් කරන්නේ නැතිතුව කරන්න පුළුවන් වැඩක් තමන්ගේ කය වෙහෙසවල අමාරුවෙන් කාලේ ගත කරල කරන්නේ තොකට පැතුුණක වගේ කාලයක් යනු. ඊළඟට මේ පරිත්‍යයාග කරපු යන්ත්‍රයක් අපි ගත්තාහම මේ යන්ත්‍රයේ පරිත්‍යාග කරන ව්‍යාපාරිකයෝ කරන දෙයක් තමයි. පරිත්‍යාග කරනවා යන්ත්‍රය ඒකට අවශ්‍ය ප්‍රතික්‍රීකය, ගොල්ලන්ගේ මලදී ගන්නන තකට ප්‍රතික්‍රියක මිදීගත්තා හම ඒක ිලදාාන තමන්ට අවශ්‍ය පරිදි තීරණය කරනවා ඇතකොට යන්ත්‍ර පරිතියාා කරට වැඩක් නෑ. අපි වෙළඳපොලේ තියන විශ්ලේෂක ප්‍රතික්‍රියක ගත්තා හම පරිත්‍යයා කර යන්ත්‍රයේ පත්‍රිකියක ගාන ඩොලර් හැත්තෑවනිනං අනි යන්ත්‍රේගාන තිස් පහයි. එතකොට එහම ගත්ත හම නැවතවතාවක් මේ අන්ත්‍රවලට ප්‍රතික්‍රියක ලැබෙන්නෑ. නිසා අද වෙනකොට බොහ විශ්ලේෂක යන්ත්‍රවලට ප්‍රතික්‍රියක ගැවීම අත්හිට විලාතියනවා වැඩ කරන්නේ නෑ විශ්ලේෂක යන්ත්‍ර තිහක් තියෙනවා අද වෙනකොට වැඩ කරන්නේ ඉතාම සුළු වශයෙන් හතක් හෝ ආයක් තමයි ඒ වැඩකරන අංචවලත් තින්. ඊනග කාරණාව තමයි මේ සියල්ල සඳහා, අපි මේ න්‍යාමණය කරනවා නම් පරිත්‍රයා අපිට තාාව වැදගත්ත දිට පාවිච්චි කන්න පුළුවන්. අපි කියන්නේ සෞඛ්‍ය මාත්‍යංශයට පරිත්‍යාග ශීලීන්ට අවශ්‍ය දේවල් පරිත්‍යයාග කරන්න දෙන්න පා මොකද ඒ පරිත්‍යයාග නැවතවතාවක් ව්‍යාරික උමලවන් සඳහා යොදවාගන්නවා විධ පාර්ශවයන්. එනිසා පරිත්‍යයාග කළ යුත්තේ මොකක්ද. මොනවර්ගේ එකක්ද. ඔයියාආකාරය ේගෙන් වැඩ කරන කද කියන එක ඉතා වැදගත් අද වෙනකට විශ්ේෂකයන්ත්‍රගනම කතාකරොත් අද වෙනකොට ඉතාම අඩුමුදලට එකවර අනුහයක් පමණ PCR පරිීක්ෂණ විශ්ලේෂණය කරන්න පුළුවන් විනාඩි විශ්සකින් තිහකින් ඒ සියල්ල කරන්න පුළුවන් විශ්ලේෂකයන්ත්‍ර තියෙනවා නොවත් ඒවා මේ කියන ධාරාව එකකටත් අයිති වෙන්නේ නැති නිසා අපිට අවසානය වෙන්නේ විශ්ලේෂක න්ත්‍රයක්ෙනවා එක්කු දාසියයි කරන්න පුළුවන් ක විශලේෂ න්ත්‍රයක් එෙනවා එක අපිට තුමුණනයක් විතර මුදල්ගේ වන්නනවා එක්ක විශලෂකයන්ත්‍රයක් එනවා විසක් වද්‍යවරයක් කඇමති හිඳ පවිච්චි කරන්න තහනක් වෙනවා ති මෙන්න මේ කියන පරිත්‍යයාග අපිට වැඩක් නෑ ගොඩ ගහත්තට එන්ද අපි සෞඛ්‍ය අමාත්‍යන්සියට පැදිලියෝ කියෙනන මේීමට තාක්ෂණක කමිටු අක්ෂියලු පාර්සවකරුවන්ගේ තාක්ෂණික කමිටුවක් පත් කරන්න කියලා සෞඛ්‍ය මා්‍යන්ශයත් ලකංවරයා හොරගල්ල හලනොය සම්බන්ධයෙන් මොකද මේ තාක්ෂණික කමිටු නිවැරදිියව පත්කරොත් මේ කියන සෙල්ලම කරන්න බැරි වෙන මේ කියෙන සෙල්ලම කරගණයාමට උමනනා නිසා තමයි, තාක්ෂණික කමිටුවල තියෙන ප්‍රතිපාදනයන්ට ඔබ්බැගිහිල්ලත්. අවසාන යස එහමනත්තන් එයසව පාවිච්චි කරන්න ඇතු තාක්ෂණක කමිටු තියන්න්නේ අපි කියනවා නවතවතාවක් මේ පරිත්‍යාග සෙල්ලමෙන් සිද්ධ වෙන්නේ නැවතත් කබලෙන් ලිපට වැටීමක්. පරිත්‍යයාග කරනවාන්නනම් පරිත්‍යාග කළයුත්තේ මොනවාද මොන ආකාරයටද කෞදක තීරණය කරන්න කියන කාරනාවේද. එකට සෞඛ්‍ය අමාත්‍යන්ශේ නායකත්වයගත යුතුයි ප්‍රදේශය වශය. පරිත්‍යාග කිරීමට ලබා දීමේදී අවසාන වශයෙන් රසනාගර පැත්තෙන් නම් පැහදිලියොම මේ රසයනාගාරවල වැඩරගන්න බැරිතත්වයක් විතර ඇති වෙන්නේ පරිත්‍යාග ශීලිියනුත් දල් වියේදන් කරලා රසයනාගාරත් තමාරය වැඩලා අතර මැදිියක් මේකෙන් ලාබ හෝ කොමිස් ලබාගන්නක සිද්ධ වෙන්නේ නිසාමේ පරිත්‍යයාගම්බන්ධය මීට වඩා විදිමත් වැඩපිළිවෙලක් හදන්න අපි කියන්නේකට අනිවාර්ම තාක්ෂණික කමිටුවක් සෞඛ්‍ය මාත්‍යන්ශේ මේ ීරණ ගැනීම සඳහා පත් කළ යුතුයි. த்தටම මේ නිवेश निरोදායට ත්वඩा रोगीී නිවස්තුல කිය ප්‍රතිකාර කිරීම තත්ත්වයක් තමයිම යෝජනා කරන්න ඉතිං රෝගීන් නිවෙස්සවල තියල ප්‍රතිකාර කරනවා කියන්නේ ලංකාව ඉතිහාස පළවෙෙන වතාවට තමයි අපිහම ත්වයක පත්ෙනකඒ එහෙම තීරණයක් ගැනීමම භානක තත්ත්වයක් කියන එක රටේ මහජනතාව අවබෝධ කරගතය යුතුයි ඒ වගේම මෙහෙමව අදැකීමක් මෙහම ක්‍රියාන්විතියක් අපි මීට පෙර කවදාවත් ක්‍රියාත්මක කල්ලා නෑතකොට අපිට නිවසක සිට රෝගියය ක්‍රැක බලාගන්නවා කියන්නේ ඉතාම් සංකීර්න ක්‍රියාවලයක් කොච්චරකට වෛද්‍යවරු යොදවනවාද කොයි ෛද්‍යවරයාදඒකට යන්නේ ඇතට කොහොමද වූ යන්න එතකොට කොච්චර ප්‍රමාණයක් ජනගහනයට වෛද්‍යවරු ඉන්නවාද ඊට පස්සේ අනිකුත් වෙහෙදකාරය මණ්ඩලේ වගේ අය කොහොමද කටයුතු කරන්නේ පරීක්ෂණ ටික කොහොමද කරන්නේ කොතනදඒක කරන්න වගේ විශාල සැලසුමක් මේ සඳහා වශ්‍යවරු මේක ඉතා සරලව කියලා ඉතා සරලව කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඉනිසා අපි පැහැදිවියීම කියනවා මේ සඳහා විදධමත් ගයිඩ් ලයින්් එකක් විදිිමත් මාර්භූපදේශයක් අනිවාරයම හදල තමයි මේ කාරණාව කළ යුත්තේ. දැන්නට අපිට පේට තියන්නේ නිවස් නිරෝධායනය වගේ නිවෙස් ප්‍රතිකාර කිරීම කියනකාර නිකං පR පොසිිටිවනාට මනවා ගෙක්ට වෙලා න්න මාරුුණොත් ඉතරක් කොල්ල එකක් දෙදන්නගේ තැනකට අනඒක එක සම්පූර්ණම වැදි ක්‍රියාවත් ගෙනෙක්ව ආසාධිතෙක් බව හඳුනාගල ඔු රෝගෙක් බව හඳුනා ගල ඔවුට නිවෙසේ ඉන්න අපි ප්‍රතිකාර කරනවා කියනවනම්. ඔහු පය විසිහතරපුරා බලාගැනීමේ යාන්ත්‍රනයක්. අපිට තියන්නට මඕනේ ඒ ආන්ත්‍රණය මොකදද කියන එක ඒ රෝගයා දැනගන්නට මෝන. එහෙම නැතුව ඔ හොම ඉඳලා අමාරුවක් කුණුොත්තිතර කෝල් එකක් දෙන්න කියන එක නං අත්තිශය භයන තත්වයක් නිසා මේක දැන් සැලසුම් කරන්න මෙම ත්වයකට අපිට පත්වවෙන්නට වෙයි මේ තත්වය වලක් වගන්න බැරිවෙන්නත් පුුවන් හමනං අපිකට ලෑස්වක හොඳයි. හැබැයි ලෑස්වෙනවා කියන්නේ එක පාට්ට රෝගියාව ගෙදට ඉන්ඩ කියලා අතාරිනක නෙේ ඒ එකට නිශ්චිත සැලසුමක්හදාගෙන මත්‍යවශ්‍යය අපි වාහහාම සක්‍යයා. යන්සටි කියනවා ඉරි සතිය තුළත මේකට අදාල මාර්ගෝපදේශයක් නිර්මාණය කරන්න විශේෂයමකට අදාල් සෞඛ්‍ය ෘර්තිිකයෝ සහානිකුත් පහසුකල් ලබාද ක්‍රමවේදයක් හැම පුද්ගලයකුටම හැම පුරවැසකුටම. මන් කාටද කතා කරන්න ඕනි තමන්ගේ සංකූලතාවය මොනවගේද ඒ සංකුලතාවේදී බයාවන්න ඕන තැනමොකක්ද බය නොවන්න ඕනේ තැනමොකක්ද අවසදගන්න කතා කරන්න ඕනි කොතෙන්ටද ප්‍රමාද වුණුොත් කතා කරන්න ඕනි කාටද වැරද්දුණොත් පැමිණි කරන්න ඕනි කොහොමද එයාට නීතියානුකූලව තියෙන අයිතින් රැකගන්නේ කොහොමද එයා නඩුවට යන ඕන නඩුවකටයන්නේ කොහොමද මේ කියන දේවල් මේ සියල්ල ඔහුට පැහැදිලිවිය යුතුයි හැමපුර වැසයකුට මේක ලබාදිය යුතුයි එක පැදි වියතුයි හ. මාර්ගෝපදේශය අත් තිබිය යුතුයි නැත්තං මේතියන ක්‍රියාවලියවත් අපිට කරන්න බැරිවෙයි කියන එක තම අපි කියන නිසා වඩා වැදගත්තෙන්නේ අනාගතය හිතලා නිකං කියන එක නෙවෙයි එකට සැලසුම් සකස් කල්ලා මිනිස්සුවට හුරු කරන එක.